මාස 4කින් විශිෂ්ට ප්‍රතිඵල සෑම වසරකම නිර්මාණය කළ සාමාන්‍ය පෙළ ගණිතය පුනරීක්ෂණ පන්ති ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම්. ඉතින් එහා සම්බන්ධව ඔබ දැනුවත් කිරීම තමයි අද වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජනවාරි 15 සෙනසුරාදා හවස 5ට පුනරීක්ෂණ පන්ති ආරම්භ කරනවා. සුපුරුදු පරිදි සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගයට මාස 4කට ප්‍රථම පුනරීක්ෂණ පන්ති ආරම්භ කරනවා. ඉතින් මෙවරත් ජනවාරි 15 සෙනසුරාදා හවස 5ට අපි සූම් හරහා මුළු ලංකාවටම ලංකාවේ නංගිලා මල්ලාට ඒ වගේම පළමුවර දෙවනවර තුන්වෙනිවර සහ වසර ගණනාවකට පස්සේ උනත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන සියලුම දෙනාට මේ රිවිෂන් ක්ලාස් එහෙම නැත්නම් පුනරීක්ෂණ පන්ති සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් සෑම සතියකම සෙනසුරාදා හවස 5ට තමයි රිවිෂන් ක්ලාස් එහෙම නැත්නම් පුනරීක්ෂණ පන්තිය ආරම්භ වෙන්නේ. ඉතින් විශේෂත්වය තියෙන්නේ ජනවාරි 31ට ප්‍රථම මේ පුනරීක්ෂණ පන්ති සඳහා ඔබට සහභාගී වීමට එහෙම නැත්නම් ලියාපදිංචි වීමට හැකියාවක් තියෙනවා නම් ඒ සියලුම දෙනාට 2021 සාමාන්‍ය පෙළ සඳහා වූ ගණිතය සිද්ධාන්ත පන්ති සඳහා නොමිලේම සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් සිද්ධාන්ත පන්ති පවත්වන්නේ සෑම සිකුරාදා දවසකම හවස 6 සිට 8 දක්වා තමයි සිද්ධාන්ත පන්තියේ පවත්වන්නේ 2021 සාමාන්‍ය පෙළ ගණිතය සඳහා. ඉතින් ඊටම සතුටින් මතක් කරන්න කැමතියි සෑම වසරකම විභාගයට මාස 4කට ප්‍රථම අපි ආරම්භ කරන මේ රිවිෂන් ක්ලාස් එක නැත්නම් පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පාඨ මාලාව ඔස්සේ විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරපු අවස්ථා ඔබ මීට ප්‍රථම මගේ YouTube වීඩියෝස් වලට සවන් දීලා දැකලා තියෙනවා නම් මම හිතන්නේ වැඩිදුර කතා කිරීම අවශ්‍ය නැහැ. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දූදරුවන් වශයෙන් ලකුණු මට්ටම අදාළත්වයක් නැතිව සහභාගී විය හැකි පුනරීක්ෂණ පන්තියක් තමයි අපි ආරම්භ කරන්නේ. හේතුව තමයි 2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන්න ලකුණු 17 18 19 20 ලකුණු මට්ටම් ලබාගත් අය පවා ඒ සාමාර්ථයකට රැගෙන ගියපු පන්තියක් තමයි මේ රිවිෂන් ක්ලාස් එක. ඉතින් ගිය වසරට සාපේක්ෂව මෙවර රිවිෂන් ක්ලාස් එකේ වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙලා ඉතමත් නවම අධ්‍යක්ෂීම් සම්භාරයක් ඔස්සේ ඔබේ රිවිෂන් ක්ලාස් එකට අවශ්‍ය මාර්ගෝපදේශනේ අපි මේ මාස 4 පුරාම ඔබත් සමග නිරතුරුවම ලබා දෙන විශ්වාසය තියෙනවා. ඊට අමතරව ඔබට ජනවාරි 31ට ප්‍රථම ලියාපදිංචි වීමට හැකි නම් තියරි ක්ලාස් එකට එහෙම නැත්නම් සිද්ධාන්ත පන්තියට නොමිලේම සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් 2021 සාමාන්‍ය පෙළ ගණිතය සම්බන්ධව තමයි මම කතා කරේ. ඉතින් 2021 සාමාන්‍ය පෙළ විද්‍යාව සඳහා වූ පන්ති මාලාව අපි සෑම සෙනසුරාදා දවසකම උදෑසන 10ට ආරම්භ වෙනවා. ඉතින් මේ සම්බන්ධ සියලුම තොරතුරු ලබා ගැනීමට පුළුවන් ඔබට දැන් තිරේ 30 වෙනි දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් ලබා දුන්නොත් ඒ සඳහා අවශ්‍ය සියලුම තොරතුරු ඔබට ලබාගෙන ඔබට අවශ්‍ය පාඨමාලාව එහෙම නැත්නම් ඒ පුනරීක්ෂණ පන්තිය හෝ සිද්ධාන්ත පන්තියට සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලියන නංගිලා මල්ලිලාට දූදරුවන් සියලුම දෙනාට සාමාන්‍ය පෙළ ගණිතයට වගේම සාමාන්‍ය පෙළ විද්‍යාවටත් ඒ සාමාර්ථ දෙකක් පුංචි කාලයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය සියලුම කටයුතු සෑම වසරකම අපි පවත්වාගෙන යනවා. ඊට අමතරව මේ වසරේ තවත් වැඩසටහන් ගණනාවක් මේ වැඩසටහනට එකතු කරලා මෙවර රිවිෂන් පන්ති මාලාව ආරම්භ කරනවා ජනවාරි 15 සෙනසුරාදා හවස 5ට. ඉතින් 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මගේ ආදරණීය නංගිලා මල්ලා අද වීඩියෝ එක බලනවා නම් මතක් කරන්න කැමති 2022 සාමාන්‍ය පෙළ ගණිතය සඳහා වූ සිද්ධාන්ත පන්තිය සෑම බ්‍රහස්පතින්දා දවසකම හවස 6ට පවත්වනවා. ඉතින් ඔබටත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් ලබා දීම හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ ගණිතය විද්‍යාව 2021 සහ 2022 සඳහා වූ පන්ති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ එකක් තමයි අද දවසේ මට ඔබත් සමග බෙදා හදා ගැනීමට අවශ්‍යතාවය තිබුණේ. ඉතින් මම හිතනවා ඔබට දැන් අවබෝධයක් ඇති මොන ආකාරයෙන්ද පුනරීක්ෂණ පන්ති පවත්වන දිනයන් සහ වේලාවන් සහ වැඩිදුර විස්තර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp හරහා message එකක් ලබා දීම හරහා. ඉතින් පුනරීක්ෂණ පන්ති මාලාව හරහා ඔබට අඩු ප්‍රතිඵලයක් තිබුණා වුණත් ඔබ පළමුවර නැතුව දෙවනවර තුන්වෙනිවර එහෙම නැත්නම් පළවෙනිවර අසමත් වෙලා දෙවෙනිවර අසමත් වෙලා ඔබට C සාමාර්ථයක් B සාමාර්ථයක් A සාමාර්ථයක් බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබට ආරාධනා කරනවා නංගේ මල්ලියේ 2021 සාමාන්‍ය පෙළ ගණිතයේ සහ විද්‍යාව සඳහා වූ සුවිශේෂී පන්ති මාලාව සඳහා සහභාගී වෙන්න. මේ මාස 4 ඔබ කරන කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබට ඔබ මෙතෙක් ගණිතයට ලබා නොගත් ලකුණු මට්ටමක් මේ මාස 4 ප්‍රතිඵලයක් වශයෙන් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා ඒත් එක්ක මේ ප්‍රශ්නට අදාළ පාඩමේ සිද්ධාන්තත් ඒ වෙලාවෙම ඔබත් සමග සාකච්ඡා කරන නිසා ඉතමත් ඉක්මනටම මුළු සිලබස් එකම 10 වසර සහ 11 වසර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන
දැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපේ ක්ලාසස් වල තියෙන විශේෂත්වය 2021 උනත් 2022 උනත් 10 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සියලුම සිද්ධාන්ත සහ පසුගිය විභාග ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න ගොඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා දැනුමෙන් පෝෂණය කරලා විභාගයට අවශ්‍ය දැනුම මානසික ශක්තිය සහ අනුමාන ප්‍රශ්නත් සහිතව තමයි ඔබ එතනට මෙහෙවන්නේ. ඉතින් ඒක නිසා ඔබට විශේෂ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඒ හරහා හැකියාවක් ලැබෙනවා නිසැකවම. ඉතින් ඒක මතක් කරන ගමන් ඔබටත් හැකියාවක් තියෙනවා ජනවාරි 31ට ප්‍රථම ලියාපදිංචි වෙන්න රිවිෂන් ක්ලාස් එකට. ඒ හරහා ඔබට පුළුවන් සිද්ධාන්ත පන්ති සඳහාත් නොමිලේම සහභාගී වෙන්න. ඉතින් ඒක මතක් කරන ගමන් අද වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි KV Iroshan YouTube නාලිකාව subscribe නොකරපු අය subscribe කරන්න. ඒ වගේම සාමාන්‍ය පෙළ විද්‍යාව දැනුම ලබා ගැනීමට පාස්මේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ සුවිශේෂ වීඩියෝස් මෙතනින් ඉදිරියට අපි YouTube නාලිකා හරහාද බෙදා හදා ගැනීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒක මතක් කරන ගමන් අද වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මගේ ආදරණීය නංගිලා මල්ල හැමෝටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.